ආයුබෝවන් 2017 ඔක්තෝබර් මාසයේ 23 සිට ඔක්තෝබර් මාසයේ 29 වෙනි දින දක්වා සතියේ ලග්න පලාපලගෙන ඉන්නයි මම මේ සූදානම් වෙන්නේ විශේෂයෙන්ම ඔබට පසුගිය සතියට වැඩිය මේ සතියේ බොහෝම සුබ කරුණු කිහිපයක් මේ දිසෙ තිබෙනවා ඒ වගේම තමයි ග්‍රහ යුද්ධෙන්ම ග්‍රහ මාරු කිහිපයක්ම යෙදිච්ච මේ සතිය ඉතාමත්ම වාසනාවන්ත ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ මුලින්ම මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ඉතාමත්ම සුබදායක වාතාවරණයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම කියන්නේ ඔබට උසස් අයගේ ඇසුරටපත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මෙම කාලය තුල විශේෂයෙන්ම මෙම සතිය තුල ෂණික තීරණ නිසා ඔබට යම් යම් ආරවුල් ඇතිවීමට හැකියාව තිබෙන නිසා ඔබ බොහොම බුද්ධිමත් වහා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ රැකියාවගත් කල මෙම සතිය ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ පරිගණකයේ ආශ්‍රිත රැකියාවක් කරන අයෙක් නම් නැත්නම් ඔබ නව තාක්ෂණයේ පිළිබඳ රැකියාවක් කරන අයෙක් නම් ඉතාමත් යහපත් තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය යහපත් විවාහයක ලකුණු යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම සතිය තුළ ඔබගේ ඉතාමත්ම සුබදායක වාතාවරණයක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ ආදායම් තත්ත්වය ඉතාමත්ම ඉහළ යන ආකාරයක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට කරදර බාධක අභිභවා ඔබට ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවා. ඔබ ගෘහණියක නම් මෙම සතිය තරමක් දුරට ගැටලු සහගත තත්ත්වයක් තිබුණත් සතිය අවසාන භාගය වන විට එම තත්ත්වයන් निराකරණය වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබට gedara dora කටයුතු වලදී ඔබගේ නිදහස අඩු වීමට හැකියාවක් තිබෙනවා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තරමක් දුරට සුබදායක වාතාවරණයක් ගෙන දෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මිතුන ලග්න හිමියන්ට නීති කටයුතු සම්බන්ධයෙන් මෙම සතිය තරමක් දුරට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට නිවාස ඉඩකඩම් පිළිබඳව යම් නීති ප්‍රශ්නයක් තිබුණා නම් එම කටයුතු සාර්ථක වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබට දුර බැහැර හිතමිතුරන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔවුන්ගෙන් මෙතෙක් කල ඈත්ව සිටියනම් එම නැවත ඔවුන් සමග සමීපව කටයුතු කිරීමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම ගේදොර ඉඩකඩම් පිළිබඳව නව යාන වාහන මිලදී ගැනීමට ඔබට නිබඳවම හැකියාව ලැබේවි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය උදාවන සතිය ඉතාමත්ම යහපත්. ඒ වගේම තමයි හවුල් කටයුතු වලින් ඔබට යම් යම් අවුල් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් මෙම සතිය තුළ තරමක් දුරට ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට වඩා වයසින් අඩු අය සමග නිතරම කටයුතු කිරීම තුළින් ඔබට සමාජය තුළ ඔබට තිබෙන ගෞරවය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් සමග යම් යම් කටයුතු වලදී ඔබට අවාසි සහගත අයුරු සිදු වෙන්න හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මෙම කාලය තුළ විශේෂයෙන් මෙම සතිය තුළ උත්සව අවස්ථාවන් වලට සහභාගී වීමට නිබඳවම අවස්ථාව ලැබේවි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම ධනවත් හා බලවත් අය ඇසුරටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අන් අයගෙන් ගරු සැලකිලි ලැබීමට හැකියාව තිබෙනවා. ඔබට ඔබගේ මතය පරිදිම කටයුතු කිරීමට උත්සාහ කරන නිසා ඔබට යම් යම් අන් අයගේ උපදෙස් පිළිපැදීමට ඔබ අකමැති ස්වභාවයක් තමයි කියන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියා කටයුතු වල ඔබට එරෙහිව රහස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට රැකියා ස්ථානයේ සිට යම් යම් සතුරන් ඔබට බාධා කෙල්ල කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට ශාස්ත්‍රීයාන්තයෙන් ඉතාමත්ම යහපත් ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ අධ්‍යාපනික කටයුතු වලින් ඔබට යහපත් සතියක ආරම්භයක් ලෙස පෙනෙන්නට තිබෙනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය හදිසි ගනුදෙනු වලින් යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට රහස් කටයුතු වලට ඔබ බොහොම දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ සිතුවිලි රහසිගතව තබා ගැනීමට ඔබ උත්සාහ කරනවා. ඔබ වෙනත් අය සමග කරන කිසිම ගනුදෙනුවක් ඔබ පිටස්තරයට නොවීමට වග බලා ගන්න ආකාරයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. හැබැයි එයින් ඔබට තරමක් දුරට අවාසි සහගත තත්වයක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආගමික කටයුතු සඳහා ඔබට දුර බැහැරට යෑමට සිදුවේවි. විශේෂයෙන්ම ඔබට පවුලේ කෙනෙකුගේ දුරස් වීමක්ද මෙම කාලය තුළ විශේෂයෙන් මෙම සතිය තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු සතියක්. ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන්ම ඔබගේ මෙම කාලය තුළ ග්‍රහ ගමන ගත් කල තරමක් දුරට මෙම සතිය ඔබ
අන්නයගේ වචනවලට ගරු නොකරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ගේ දොර කටයුතු යම් තරමක් දුරට අවුල් සහගත වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මෙම සතිය තුළ විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටියනම් එම කටයුතු නිබඳවම සාර්ථක වෙන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ඔබට හදිස්සි මුදල් ගනුදෙනුවකට අත ගැසීමට සිදු වෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි වරින් වර ධන හිසාබාධිත රෝගාබාධ තිබෙන අයෙක් නම් වරින් වර එම තත්ත්වයන් මතුවීමට හැකියාවක් තිබෙන නිසා ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. වොච්චික ලග්නේ. වොච්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ඔබගේ අතමිට මුදල් ගැවසෙන සතියක්. විශේෂයෙන්ම ඔබට මෙම සතිය තුළ ඔබගේ දුරස්ව සිටි බොහෝ පිරිස් ඔබ සමග සමීපයට එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට සමාජය තුළ යම් යම් පිළිගැනීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට සමාජයෙන් යම් යම් තීන්දුව తీරන ගැනීමට ඔබට උසස් වීම ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පවුල් ජීවිතය තුළ නැත්නම් විවාහ ජීවිතය තුළ ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට නිබඳවම පත්වෙන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබ බලාපොරොත්තු රහිත වියදම් මෙම සතිය තුළ යෙදෙන්නට හැකියාව තිබෙන නිසා තරමක් දුරට ඔබ ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ දැනුම දියුණු කර ගැනීමේ වාසනාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මෙම සතිය තුළ සෑම සැප සම්පදක්ම පවුලයාත් එක්ක සමගිව විසඳා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබට තිබෙන යම් යම් ගැටලු තත්ත්වයන් තිබෙනවා නම් එම තත්ත්වයන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කර ගැනීමට ඔබ උත්සාහ කරන ආකාරයක්. විශේෂයෙන්ම ඔබගේ බුද්ධිය පෙරදරි කරගෙන ඔබ කටයුතු කරන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. හැබැයි සමහර විට ඔබට යම් යම් මානසික චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට මෙම කාලය තුළ ඇතිවෙන්නා වූ යම් යම් ගැටලු තත්ත්වයන් වලට ඔබ ඉක්මන් තීරණ ගැනීමට යෑම නිසා ඔබට අවාසි සහගත තත්ත්වයක් උදා වීමට හැකියාවක් තිබෙනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට උසස් අයගේ උදව් උපකාර නිබඳවම ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාලය තුළ ඔබගේ පුජ්‍යලයේ දියුණුව තදින්ම අපේක්ෂා කරන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ ඉවසීම තරමක් අඩුවන සතිය. ඒ වගේම තමයි රැකී රක්ෂා කටයුතු වලින් ඔබට නොසිතූ විරු ඔබට ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ රැකියා ස්ථානයේ වැඩිවීමක් වැනි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අනපේක්ෂිත කරුණු සඳහා ඔබ බලාපොරොත්තු නොවන කරුණු සඳහා ඔබට මුදල් වැයවීම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ මුදල් පාර්ශ්වේ නැත්නම් ඔබගේ ධන පාර්ශ්වයට යම් යම් හානි සිදු වීමට හැකියාවක් තිබෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ යුග දිවිය තුළ ඉවසීම තමයි වඩාත්ම වැදගත් වන්නේ. නැත්නම් යම් යම් හේතු කාරණා කොටගෙන ඔබට යම් අවාසි සහගත තත්ත්වයන් සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට වගකීම් කීපයක් මෙම සතිය දැරීමට සිදු වේවි. හැබැයි ඔබෙයින් එය ඉටු නොකර නිශ්ශබ්දව සිටින ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට විශ්වාසයක් නැති කටයුතු වලට ඔබ අත නොගැසීම ඉතාමත්ම වැදගත්. නැත්නම් ඔබට එයින් යම් සමහර විට ඔබගේ රැකියා ස්ථානය වෙන්න පුළුවන්. ඔබගේ රැකියා ස්ථානය තුළ යම් යම් ගැටලු ඇතිවීමට හැකියාව තිබෙනවා. බොහොම ඉවසීමෙන් යුතුව මෙම සතිය කටයුතු කිරීමට ඔබ මුලත් සිටම වග බලා ගැනීම තමයි වැදගත් වෙන්නේ. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ පෙම් සම්බන්ධතා තිබුණනම් එම පෙම් සම්බන්ධතා වර්ධනය වන ආකාරයක් නැත්නම් වැඩිහිටියන්ගේ උදව් උපකාර නිබඳවම ඒ සඳහා ලැබේවි. ඒ වගේම තමයි ඔබට මෙම කාලය තුළ මෙම සතිය තුළ ඔබගේ ආත්ම ශක්තිය බලවත් වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබ අලංකරණය නැත්නම් විනෝදයට කැමති පුද්ගලයෙක් නම් මෙම සතිය තුළ ඔබට කැමති පරිදි ඔබට රිසි පරිදි මෙම සතිය තුළ ඊට ඉඩ ප්‍රස්ථාව ලැබෙන ආකාරයක් තමයි විශේෂයෙන්ම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම සතිය අවසාන භාගය වෙනකොට ඔබ ඇසුරු කරන පුජ්‍යලයන් පිළිබඳව තරමක් දුරට ඔබට සැකසහිත තැන් සිටෙන්න පුළුවන්. එයින් ඔබට තරමක් දුරට අවාසි සහගත වීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට සෙම් අමාරු හෘද රෝග වැනි රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහොම ප්‍රවේශමෙන් යුතුව මෙම සතිය කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. මාමේ ඔබට ප්‍රකාශ කළේ සමස්තයක් විදිහට පොදු පලාපලයක් පමණයි. සමහර විට ඔබගේ ජන්ම පත්‍රය තුළ තිබෙන ලග්න කේන්ද්‍රය සහ නවාංශක කේන්ද්‍රය දසා මහදසා අතුරු දසා හා විදසා අනුව යම් තාක් දුරට වෙනස් වීමට හැකියාව තිබෙනවා. ඔබ තෙරුවන් සරණයි. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.